ගම්පහා දිස්ත්‍රික්කය තුළත් ශ්‍රී ලංකාවම ආගමික ජාතික වගේම දේශපාලනමය වශයෙන් නොයිකුත් කාර්යන් සඳහා අපේ දායකත්වය දක්වල තිබෙන. ගම්පහා දිස්ත්‍රික්කය තුළ විශේෂයෙන්ම මේ අවුරුදු 30-40 කාල පරාසය තුළ ආපු සියලුම දේශපාලනඥයන් පිළිබඳව අපිට මනා අවබෝධයක් තිබෙනවා. අපි අපේක්ෂා කළ අපේ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්, ඒ වගේම මානව සංවර්ධනය අපිට අපේක්ෂිත අයුරින්ම ලැබුණාද කියන සැකයක් තිබෙනවා. ඒ නිසාම අපට අවශ්‍යයි අපේ දිස්ත්‍රික්කය තුළ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල, අපේ කැලණිය විශ්වවිද්‍යාලය, මෙය අපේ ජාතික තලයේ ශිෂ්‍ය ප්‍රජාවට වඩා ශක්තිමත් ආයතනයක් විය යුතුයි. විශේෂයෙන්ම අපටම ඉංජිනේරු පීඨයක්, ඒ වගේම IT තාක්ෂණය පිළිබඳ පර්යේෂණාත්මක මට්ටමීම අපිට සුවිශේෂී ඒ විද්‍යාපීඨ අපිට අත්‍යවශ්‍යව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ආයුර්වේදය මූලික කොටගෙන අපේ යක්කල පවත්වාගෙන යන ආයුර්වේද විද්‍යායතනය අපට විශ්වවිද්‍යාලයක් කරගත්තොත්, විශේෂයෙන් අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට පිරිවින් අධ්‍යාපනය තුළ ආයුර්වේද අධ්‍යාපනය කරලා ඒ තුළින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් අපට ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, යටිතල පහසුකම් අනුව අරගෙන බැලුවම අපේ දුම්රිය, අපේ මහා මාර්ග ඔස්සේ අපේ සංවර්ධනය අපිට අවශ්‍යයි. විශේෂයෙන්ම ඉතාමත්ම ක්‍රමවත් දිස්ත්‍රික්කය තුළට අවශ්‍ය කරන ප්‍රවාහන පද්ධතිය අපි සංවර්ධනය කරගත යුතුයි. අපේ දිස්ත්‍රික්කය හැම වෙලාවෙම අපි රැකියා අපේක්ෂිතව සිටින පිරිසක් නොවේ. අපි විසින්ම ස්වයන් රැකියා ටිකක් කරගන්නවා. බුලත් කොළය, මල් ටික, ඒ වගේම අන්නාසි, කජු ගෙඩිය අපි විදෙස් රටවල් වලට යවන්න පවා අපි සංවර්ධනයක් ඇති කරගෙන තියෙනවා. මේට නිසි වෙළඳපොළක් අවශ්‍යයි. අතරමැදියා නොමැති ගොවියාටම ශක්තිය ලැබෙන අපිට වෙළඳපොළක්. මේ කියන කාරණා සංවර්ධනය කරගන්නට මම හිතන්නේ වඩාත්ම වටිනා චරිතයක්. මේ කාල පරාසය තුළ අපේ දිස්ත්‍රික්කයට නොපෙනුන තරමින් උගතේ, ඒ වාගේම දේශමාමකේ, සැබෑවටම දේශමාමක ඔබේ නාලක නාලක ගොඩ හේවා මැතිදොම් ජාත්‍යන්තර වශයෙන්, ජාතික වශයෙන් වැඩ කරලා පෙන්නපු මිනිස්සෙක්, සැබෑවටම දේශප්‍රේමියෙක්, ජාතිහිතයිසියෙක්, ජාතීන් පිළිබඳව හිතයිසියෙක් එතුමා අපි පත්කරගත යුතුයි. අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට, මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ට ශක්තිය දෙමින් ඒ ඇත්තන්ට උරනුර ගැටමින් කටයුතු කරන්නට ඒ අයගේ අනුප්‍රාප්තිකයා තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ නාලක ගොඩහේවා මැතිතුන් ආචාර්ය. නාලක ගොඩහේවා මැතිතුන්ගේ ජයග්‍රහණය ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයක් ලෙස, රටේම ජයග්‍රහණයක් ලෙසයි අප දකින්නේ.